අයිසුලින් හදපු ලංකාවේ එකම ක්‍රැක එක මංචි කොමේ දැන් රස හයකින්. නිල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරයේ සමරමින් එක්සත් ජාතීන්ගේ 73 වන මහමණ්ඩල සැසිවාරයට සමකාමීව නිව්යෝක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී නිල්සන් මැන්ඩෙලා සමසමුළුව ඊයේ පස්වරුවේ පැවැත්ුණේ සියලු රාජ්‍ය නායකින්ගේ සහභාගිත්වයෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට එක් වුණා. නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයෙක්, ලෝකේට සංහිඳියාව පෙන්නුම් කළ නායකයෙක්, ලෝකේ මානව සමාජය විශිෂ්ට ගමනක් යෑමට අවශ්‍ය මාර්ගය කියා දුන් නායකයෙක් පිළිබඳව අපි අද කතා කරන්නේ එවැනි නායකයින් අද ලෝකයේ තුල නැති නිසායි. නෙල්සන් මැන්ඩෙලා චරිතය ප්‍රධාන වශයෙන්ම ලෝකයට පෙන්නුම් කළේ බලය අත්හැරීම සහ බලය සීමා කිරීම සහ බලේ රැඳී සිටීම පිළිබඳව කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළද යන්නයි. අද ලෝකයේ ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ ගමන නොවේ. ඒ නිසා තමයි මැන්ඩෙලාගේ ගමන පිළිබඳව ලෝකයට සිහිපත් කිරීමට සිදු වී තිබෙන්නේ. අපිට අද ජීවත්වන ජාතීන් තුළ ලෝකයට දේශපාලන ගමන් මඟ පෙන්වන බොහෝ නායකයින් තුළ නෙල්සන් මැන්ඩෙලා චරිතයේ ලක්ෂණ කොතෙක් දුරට තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා. එවැනි විශිෂ්ට නායකගේ චරිතය ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද ලෝක නායකයින් කියන එකයි මා විශ්වාසය. ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ ගෞරවය ප්‍රණාමය ඒ ශ්‍රේෂ්ඨ මැන්ඩෙලා වැනි නායකයින්ට උදකරනා වගේම ලෝකයේ සියලු නායකයින්ට ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයෙක්ගේ ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනපද රජයට අයත් සහස්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බයමන්ඩ් මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480කට අධික සංවර්ධනාධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර තිබෙනවා. ඊට අදාළ කෙටුම්පත දැනටවත් සකස් කර අවසන් බවත්, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් සඳහන් කළ බයමන්ඩ් මහතා, එම අනුමැතිය ලැබීමෙන් පසු එළඹෙන දෙසැම්බර් මාසයේදී අදාළ ගිවිසුම කොළඹදී අත්සන් තැබීමට හැකි බවද ප්‍රකාශ කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහමණ්ඩල සැසිවාරය අද ඇමරිකාවේ නිව්යෝක් නුවරදී ආරම්භ වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට වේලාවෙන් අද පස්වරුවේ මහමණ්ඩල සැසිය ඇමතීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා සමග රාජිත සේනාරත්න, පාටලි චම්පික රණවක, තිලක් බාරපණ යන අමාත්‍යවරුන්ද මෙවර දූත පිරිසට එක්ව සිටිනවා. මෙවර සැසිය පැවැත්වෙන්නේ එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම සහ සාධාරණ සාමකාමී හා තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම යන තේමාව යටතේ.